එක්වනැගිටිමු තේමාවයටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සම්මේලනය නාවලපිටිය නගරයේදී පැවැත්වුණා. එම සම්මේලනය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ඇතුළු පාක්ෂිකයන් රැසක් ආසන සම්මේලනයට එක්ව සිටියා. අපට වගේම ඔබටත් පෞගියදා කාලේ විවිධ නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වුණු බව අපි දන්නවා. සමහරු කවදාකවත් වැරදි කරලා නැති අය වගේ හැසිරුණා. දැන් ඒ අය ඉගිලෙනවා. අන්න දැන් තමයි අර කොකාගේ සුදු පේන්නේ ඉගිලෙන කොටයි කියලා කතාවක් තියෙන්නේ. ඒක අපිට හොඳට පේනවා දැන්. සමහරු කැමති නැහැ මේ රට සාමකාමී රටක් වෙනවට. තවත් සමහරු කැමති නැහැ මේ රට ස්වාධීනව නැගී සිටිනවට. ඔවුන්ට අවශ්‍ය හැමදාම නෑ බෑ කියාගෙන ඉන්න විතරයි. අපි මේක වෙනස් කළ යුතුයි. මිත්‍රෝනි අද රූපවාහිනිය දැම්මොත්, ගුවන් විදුලිය ඇහුවොත්, පත්තරේ කියවුවොත්, ෆෝන් එකේ සමාජ මාධ්‍ය උඩට පල්ලයට ගියොත් ඔබට දකින්න එක්තරා කොට්ටාසයක් වැඩිපුර පෙන්වන අපට බෑ කියන කොටස විතරයි. අපේ මාධ්‍ය සෞද්‍රයන්ගේ මම ඉල්ලන්නේ ඔබටත් මේ කටයුත්තේ වගකීමක් තියෙනවා කියන එක. හැම එළිදරව්වම කරන ගමන් රට වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න ඕන. අද අවස්ථාව තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අන්න ඒ වෙනුවෙන් අපි පෙළ ගැසෙන්න ඕන. අපි කල්පනා කළා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙලාවේ ඉන්න සුදුසුම පුද්ගලයා හැටියට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආශිර්වාදයෙන් එතුමා තෙන්න පත් කරන්න අපි තීන්දුව කරේ. කැලෑ නීතිය වල්වදින්න තිබ්බ, ප්‍රජාතන්ත්‍රයේ කුඩුකප්පන් කරන්න තිබ්බ, තුවක්කේ බලෙන් තීන්දුව කරන අර බෙඩි දියලා මරලා ධනිෂ්ඨයන් පහතට නිලිය ගෙනියන්න දරුවන්ට අණ කරපෝ පාදඩයන්ට මේ රටේ බලය නොදී ඒ බලය රැකගන්නට කවුරු හෝ ඒ වගකීම බලගන්න පුළුවන් පුද්ගලයාට පෝට්ටුවේ ආශිර්වාදයත් එක්ක එදා අපි බලය ලබලා දුන්නා. ඒක තමයි ඇත්ත කතාව කැටියෙන් කියතෝ. එදා අපට හොරා කියලා කිව්වා. මඩ විතරක් නෙවෙයි. මේ වේදිකාවේ ඉන්න හැම කෙනෙක්ටම හොරා කියලා දැංගිලා තිබ්බා. FCID ගෙනිලා ලඩු දැම්මා. උසාවි දැම්මා. බොරු චෝදනා හැදුවා. අවසානයේ අධිකරණ වලින් අපි නිදොස්ක නිදහස් වුණා. දැන් පහුගිය කාලේ අරගලයට වෙලා රාජපක්ෂලා කළු සල්ලි දීලා කිව්ව බොහෝ අය අර කොළඹින් ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කළු සල්ලි දීනවා කිව්වේ. මේ සල්ලි දීපු ලයිස්තුව බලුවම අපි අර හැමෝම ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයයේ මේ සංවිධායකට ගිය සතියේ කතා කරලා කියලා අදම උඹලත් උද්ඝෝෂණයක් කරපල්ලා ඕකට බය එතකොට මිනිස්සු වෙන්නේ නැහැ කියලා. සෝෂල් මීඩියා එකේ යනවා මහින්දානන්දගේ සම්මේලනය සජබ විරෝධය. මගේ මන්ත්‍රීවරුත් කතා කරලා අහනවා උද්ඝෝෂණයලු නේද? මොකද කරන්නේ? මම මොනවද කරන්නේ? සමග ජාතික බලය මුළු මහනුවරින්ම ගෙනල්ලා උද්ඝෝෂණ රෝහල ගාව තියෙනවා හරියටම 148යි සහභාගීත්වය. ඒගොල්ලෝ දාන්න පුළුවන් ලොකුම හයිය දාලා 148යි අපි නිකන් ගම වටේ ගිහිල්ලා මිනිස්සුන්ට පණිවිඩය කියලා මේ ජනතාව සහභාගී වෙන්න තුනේ. මේ අතර නාවලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලනයට එරෙහිව පැවැත්වුණු විරෝධතාවකදී සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සන්නදායකවරයා ඇතුළු 15 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොදුජන පෙරමුණ රැස්වීම මහින්දානන්ද පදනම ගොඩනැගිල්ලේ පැවැත්වෙන අවස්ථාවේදී විරෝධතාකරුවන් පිරිසක් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඊට විරෝධය පළ කළා. මේ හේතුවෙන් ප්‍රදේශීය ආරක්ෂාවද දැඩි කර තිබුණා. සමගි ජනබලවේගයේ ආසන සන්නදායක සසංක සම්පත් සංජීව සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර එහිදී ඔහු ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ. මේක නීතියේ පාදල උස ආයුධයක් නැතුව අපව මේ අතන උඩ ගන්නේ. මේක වරද වැඩක්. අපි බය නැහැ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා. ඉතින් මම පොලිසිය ටිකට් කල්පනාකාරී වැඩ කරන්න අපේ රටේ ව්‍යවස්ථාවට විරෝධී නීති රීති වලට විරෝධී එවැනි බලපෑම් වලට යට වෙන්නේ නැතුව සාමකාමී විරෝධතාව වලට ඉඩ දෙන්න. මොකද අද විරෝධතාවයේ තිබෙන නාවලපිටිය නගරයේ මැද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීම තිබෙන නාවලපිටිය නගරයේ කෙළවරක. ඉතින් ඒ දෙක අතර කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.